HIV වලින් මරණ සංඛ්‍යාව, මත්පැන් බීලා මරණ සංඛ්‍යාව, මත්ද්‍රව්‍ය බීලා මරණ සංඛ්‍යාව මේ ඔක්කොම එකට එකව කරාමත් ඊටත් වඩා මරණ සංඛ්‍යාව වැඩි දුම්කොළ භාවිතයෙන් ඇති වෙන මරණ. ඒ ග්‍රාමීය දුප්පත් ජනතාව විශේෂයෙන්ම ඔවුන්ගේ ආදායමෙන් 40% ඔවුන් වියදම් කරන්නේ මේ දුම් බීමට. හැම දුම් වැටියකම තියෙනවා ශරීරයට අහිතකර රසායන ද්‍රව්‍ය 7000. මේ 7000න් තියෙනවා තව 770ක් ප්‍රත්‍යේතර තියෙනවා පිළිකාකාරක රසායන ද්‍රව්‍ය. ඒ වගේම හැම සිගරට්ුවකින්ම ජීවිතයේ විනාඩි 11ක් නැති වෙලා යනවා. අද අලුත්ම තර්ජනය අපිට ඇවිල්ලා තියෙන්නේ මේ චීන සිගරට් ගෙන්න. ඒ කියන්නේ අලි මදි වට හරක් කිව්වා වගේ. චීන සේවක 6000කට සිගරට් ගෙන්නුවොත් ඉන්දියාව කියයි අපේ 10000ක් ඉන්නවා ඒකට අපේ සිගරටුත් දැන් ගෙන්නන්න. රුසියාවේ කට්ටිය කියයි අපේ නිලධාරීන් සෑහෙන ලංකාවේ වැඩ කරන එක එක ව්‍යාපෘති වල ඒ කට්ටිය බොන්නේ රුසියන් සිගරට් ඒකින්ද රුසියන් ඒවත් ගිහින්. ඒ නිසා මම එකක් කියනවා මම සෞඛ්‍ය ඇමතිවරයා වෙලා ඉන්නකම් මම ඉඩ දෙන්නේ නැහැ කිසිම සිගරට් එකක් ලංකාවට ගේන නීතියෙන්. හොරෙන් ගේන එක නවත්තන එක රේගුව බාරව ඉන්න ඇමතිවරුන්ගේ වැඩක්. ලංකාවේ මත්පැන් පාලනය කරන ගියාම කසිප්පු වැඩි වෙනවා නම් ඒක පොලිසිය වැඩක්. මේ වැඩපිළිවෙලට එරෙහිව එන ඕනෑම බලවේගයකට මුහුණ දීලා මේවා නවත්තලා මේ රටේ අහිංසක දුප්පත් ඒ පීඩිත පන්තියේ මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ අයිතිය සහ යුතුකම අපිට තිබෙනවා.